ආයුබෝවන් සත්කාර සප්පයන්නන් සඳහා වන පාඩම් මාලාව යටතේ දෙවන මොඩියුලය වන සත්කාර සප්පයන්නන් සඳහා වන ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව. දෙවන මොඩියුලේ යටතේ අප පසුගිය පාඩම් මාලා කිහිපයම ඔස්සේ කතාබහ කළා මිනිසාගේ විවිධ වූ පද්ධතීන් කිහිපයක් ගැන. මිනිසාගේ ස්වසන පද්ධතිය, ස්වසන පද්ධතිය හා ආශ්‍රිත ව්‍යුහයන් මොනවද, ඒ ව්‍යුහයන් හා සම්බන්ධ කෘත්‍යයන්, ඒ වගේම මිනිසාගේ ස්වසන ක්‍රියාවලිය සිද්ධ වන ආකාරය ගැනත් අපි පසුගිය පාඩම් මාලාවලදී කතාබහ කරා. ඊළඟට අපි කතාබහ කරන්න යෙදුනේ මානව ආහාර ජීර්ණ පද්ධතිය. මම පසුගිය පාඩම් මාලාවේදී මානව ආහාර ජීර්ණ පද්ධතිය, ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද, මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ අඩංගු ප්‍රධාන අවයවයන් මොනවාද, ඒ වගේම ඒ අවයවයන් වලින් සිදුවන කෘත්‍යයන් මොනවද කියනවත් කතාබහ කළා. ඉතින් අද පාඩම් මාලාවේදී අපි කතා බහ කරන්න යෙදෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන ව්‍යුහ විද්‍යාව යටතේ ප්‍රධානම කෘත්‍යයක් වන මානව ආහාර ජීර්ණය අපගේ ශරීරය තුළ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මානව ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ව්‍යුහ විද්‍යාව හැඳින්වීමට ප්‍රථමයෙන් අපි ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා යලි මතක් කරගමු. ආහාර ජීර්ණය කියලා කියන්නේ අප පිටතින් ලබා ගන්නා ආහාර විශාල කොටස්. ඒ කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග. ඒ අපි ගන්න ආහාරවල අඩංගු වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමීන සහ ලිපිඩ. මේ කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග අපේ ඇඟට නැත්නම් අපේ ශරීරයට අවශෝෂණය කරගත හැකි සරල කුඩා අණු බවට අපි පත් කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය. ඉතින් අපි ගන්නා සංකීර්ණ කාබනික සංයෝග සරල කුඩා අණු බවට පත් කිරීමේ ක්‍රියාවලිය සරලවම මානව ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය සිද්ධ කිරීමට සැකසීලා තියෙන පද්ධතිය තමයි මානව ආහාර ජීර්ණ පද්ධතිය. මෙහිදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය ශරීරය තුළ විවිධ වූ එන්සයිම සහ හෝමෝන ක්‍රියාවලියක් හුවමාරුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු මානව ආහාර ජීර්ණ ක්‍රියාවලිය අපගේ ශරීරය තුළ විවිධ වූ හෝමෝන සහ එන්සයිම මාර්ගෙන් සිදුවන ආකාරය පිළිබඳව. මෙහිදී මම කලිනුත් සඳහන් කරා ආහාර ජීර්ණය කියලා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග. ඒ කියන්නේ අපි ගන්න ආහාරවල ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ කියනා වූ පෝෂක කොටස් අඩංගු වෙන්න පුළුවන්. එන්නේ කියනා වූ කාබනික සංයෝග අපගේ ශරීරය තුළදී සරල කාබනික සංයෝග බවට පත් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සෑදිලා තියෙන්නේ ඉතා විශාල අණුවලින්. ඒ විශාල අණුවල මූලික ව්‍යුහමය ඒකකයේ බවට පත් කිරීම මෙහිදී සිද්ධ කරනවා. උදාහරණයක් විදියට කාබෝහයිඩ්‍රේට් සැදිලා තියෙන්නේ මොනෝසැකරයිඩ්, පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කියන කුඩා අණු විශාල ප්‍රමාණයකින්. ඉතින් මේ විශාල අණු කුඩා අණුවෙහි මොනෝසැකරයිඩයක්, ඩයිසැකරයිඩයක්, පොලිසැකරයිඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කිරීමට සැකසීලා තියෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය. ඉතින් අපි ගන්න ආහාර ඉතා විශාල කොටස් වලින් සැකසීලා තියෙන්නේ. ඒවාද අපේ ඇඟ ඇතුලේ තියෙන සෛල වගේ අපේ ආහාරත් ඉතා කුඩා සෛල විශාල ප්‍රමාණයකින් තමයි සැකසීලා තියෙන්නේ. මෙහි දක්වලා තියෙනෙත් ඒක අපි ගන්න ආහාර සෛලවලින් තමයි තැනිලා තියෙන්නේ. ඒ වගේම අපගේ සිරුරේ සෛලවලට, මම කලින් කතා කර සෛලවලට පෝෂණයක් අවශ්‍ය වෙනවා. ඒක ලබා දෙන්නේ රුධිරේ. මේ රුධිරය අපගේ දේහය පුරා පෝෂණ කොටස් බෙදා හරිනවා. ඒ කියන්නේ අපේ ශරීරය තුළ පවතින විවිධ වූ අවයවයන් වල, ඒ අවයවයන් වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණ ගුණය සපයන්නේ රුධිරය හරහා. රුධිරයට කොහොමද එතකොට මේ පෝෂක ලැබෙන්නේ? රුධිරයට පෝෂක ලැබෙන්නේ අපි ගන්න ආහාරවලින්. ආහාර මාර්ගයෙන් එම පෝෂක කොටස් උරා ගන්නවා. ඒ අවශෝෂණය කරන ආහාර ආහාර මාර්ගය ආස්තරණය කරමින් තනි සෛල ස්තරයකින් තමයි සැකසීලා තියෙන්නේ. සෛලයක් තුලට ද්‍රව්‍ය ගමන් කිරීමට ඉතා කුඩා සිදුරු තමයි පවතින්නේ. ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ සැකසීලා තියෙන්නේ තනි සෛල ස්තරයකින්. ඒ සෛලවල තියෙන ඉතා කුඩා සිදුරු. ඉතින් මේ කුඩා සිදුරු තුලින් ගමන් කිරීමට හැකි ප්‍රමාණයෙන් කුඩා ආහාර අණු
සැකසීලා තියෙනවා. ඒ කියන්නේ අපි ගන්න ආහාර මේ ආහාර බිත්තියේ පවතින සෛලවල ප්‍රමාණයට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින හෝමෝන සහ එන්සයිම මගින්. මෙහි දක්වලා තියෙනෙත් එම කරුණමයි. අවශෝෂණය කරන තැන ආහාර මාර්ගය ආස්තරණය කරමින් පවතින්නේ තනි සෛල ස්තරයක්. ඉතින් සෛලයක් තුලට ආහාර ද්‍රව්‍ය ගමන් කිරීමට ඉතා කුඩා සිදුරු තමයි පවතින්නේ. නමුත් ඒ වාඩ විශාල ප්‍රමාණයේ ද්‍රව්‍ය උරා ගන්න බෑ. ඒකට හේතුව ඒ ප්‍රමාණයෙන් කුඩා වීම. එතකොට අපි ගන්න ආහාර පවතින සිදුරුවල ප්‍රමාණයට වඩා විශාලයි. ඉතින් අපි ගන්න ආහාර ප්‍රමාණයෙන් කුඩා අණු නැත්නම් සංකීර්ණ කාබනික සංයෝග සරල කුඩා අණු බවට පත් කරන්න සැකසීලා තියෙන ක්‍රියාවලිය තමයි අපි ආහාර ජීර්ණය නැත්නම් ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ. හොඳයි, අප ගන්න සංකීර්ණ කාබනික සංයෝග අපේ ඇඟට උරා ගන්න පුළුවන් සරල කාබනික අණු බවට පත් කිරීම මෙහිදී සිදුවිය යුතුයි. ඉතින් මේ අවසාන කරුණෙන් දක්වලා තියෙන්නේ අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. අප ගන්නා පෝෂණය අවශෝෂණයට පෙර පවතින විශාල ආහාර කොටස් විදියට. ඉතින් ඒවා අපේ ආහාරයට ගන්න කොටස් ඇඟට උරා ගන්න පුළුවන් ඉතා කුඩා මේකකේ බවට කැඩීම නැත්නම් පත් කිරීම තමයි අපි ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා හැඳින්වුවේ. ඉතින් අපි ඉදිරි වේලාවෙන්දී කතා කරමු අපේ ශරීරය තුළ කොහොමද මේ අපි ගන්නා සංකීර්ණ කාබනික අණු සරල කාබනික සංයෝග බවට පත් කිරීම සිදුවන්නේ. මෙහිදී අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපාන සාධක කොටස් තුනකට බෙදලා තිනවා. පළවෙනි සාධකය තමයි සානසික සාධක කියන්නේ. ඒ වගේම දෙවන සාධකයේ විදිහට භෞතික සාධක එහෙමත් නැත්නම් යාන්ත්‍රික සාධක හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි සාධකය රසායනික සාධක. මෙන්න මේ කියන්නා වූ සාධක වර්ග තුන අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. අපි ඊළඟට බලමු මේ එකින් එක සාධක කියන්නේ මොනවද, සාධක වලට උදාහරණ මොනවද කියලා. මුලින්ම අපි බලමු සානසික සාධක කියන්නේ. අපි යම්කිසි කෑමක් ගැනීමට පෙර ඒ කෑමේ රසය සුවඳ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් මේ කියනා වූ රසය සහ සුවඳ අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට නැත්නම් හොඳින් සිදු කිරීමට කාර්යක්ෂමව සිද්ධ කිරීමට උපකාරී වෙනවා. ඉතින් මේ ආහාරවල පැහැය, රසය, සුවඳ කියන කාරණා තමයි අපි සානසික සාධක විදියට දක්වලා තියෙන්නේ. මෙහිදී ආහාර පිසීමේදී හමන සුවඳ, ඒ වගේම රසවත් ආහාරයක් දැකීමෙන් නිතතින්ම මුඛයට කේටයිනීම සිදුවන බව අපි කවුරුත් දන්නා කරුණා. ඉතින් ආහාර කෙරෙහි ඇතිවන රුචිය නැත්නම් අපි කියනවා ඇපටයිට් එක කියලා ආහාර ජීර්ණයට ඉවහල් වෙනවා. මේන අදහස් වෙන්නේ ආහාරවල සුවඳ සහ සගන්ධය රසය වැනි සංවේදනයන් නිසා ජීර්ණ ග්‍රන්ථිවල ශ්‍රාවය කරන විවිධ වූ ශ්‍රාවයන් ගැලීම උත්තේජනය කරන බවයි. මේ ආහාර ජීර්ණය කෙරෙහි බලපානවා. ඉතින් අපි ගන්න ආහාරවල පවතින සුවඳ, රසය සහ සගන්ධය අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට උපකාරී වෙනවා. ඉතින් අපි සත්කාර සපයන්නේ විදිහට අපගේ සේවා ලාභියාගේ ආහාර ගැනීමේ රුචිය වර්ධනය කිරීම සඳහා මෙන්න මේ කියන්නා වූ සාධක උපයෝගී කරගන්න පුළුවන්. මෙහිදී අපි ලබා දෙන ආහාරවල සුවඳ, රසය, සගන්ධය වගේම පෙනුම වැඩි දියුණු කිරීමෙන් අපගේ සේවාලාභියාගේ ආහාර රුචිය නැත්නම් ආහාර ගැනීමට ඇති කැමැත්ත අපි කියනවා ඇපටයිට් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපාන පළවෙනි සාධකය විදිහට සානසික සාධකය හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපාන දෙවන සාධකය වන භෞතික සාධක. එහෙමත් නැත්නම් යාන්ත්‍රික සාධක විදියට දක්වන්න පුළුවන් මොන සාධකද කියලා. මෙහි දක්වලා තියෙන්නේ අපි භෞතික සාධක. මුලින්ම අපි ආහාර නිසියාකාරව විකීම සිද්ධ කරන්න ඕන ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන. ඊළඟට ඇඹරීම, ඒ වගේම මිශ්‍ර වීම, තල්ලු වීම, ගිලීම සහ ක්‍රමාකුංචනය. මෙන්න මේ කියනා වූ භෞතික සාධක සියල්ලම අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසියාකාරව සිදු කිරීමට ඉවහල් වෙනවා. ඉතින් අප ගන්න ආහාර මුලින්ම අපගේ මුඛය තුලදී මුඛය තුල පවතින දත් වලින් හොඳට අපි ආහාර විකන්න ඕනේ. එතකොට මුඛයේ පවතින දත් වර්ග මොනවද? මම කලින් පාඩමේදී සඳහන් කරා අපගේ මුඛය තුල දත් වර්ග 4ක් දක්නට ලැබෙනවා.
කෘන්තක, රදනක, පුරස්චාර්වක සහ චාර්වක කියනව දත් වර්ග හතරෙන් විවිධ වූ වෙනස්කම් වලට ආහාර ලක් වෙනවා. ඒ දත් වලින් එකිනෙකට වෙනස් වූ කාර්යතාවයන් තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපි ගන්නා වූ ආහාර නිසියාකාරව විකීම පළවෙනි පියවරේදී සිද්ධ කරනවා. අපි නිසියාකාරව විකීම හොඳින් සිද්ධ කරොත් අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ පහසුවෙන් සිද්ධ කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ආහාර හොඳින් ඇමරීම, මිශ්‍ර වීම, තල්ලු වීම සහ ගිලීම. මේ කියනව කාර්යතාවයන් සියල්ල සිද්ධවන්නේ අපගේ මුඛයේ පවතින දත් සහ කේටය මගින්. ඉතින් අපගේ මුඛයේ පවතින දත් සහ කේටය මගින් ආහාර ඉතා හොඳින් විකීම, ඇමරීම, මිශ්‍ර වීම, තල්ලු වීම සහ ගිලීම සිද්ධ වෙනවා. මේ සියල්ල කාර්යක්ෂමව සිද්ධ වුණොත් පමණයි අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බලමු භෞතික සාධකයක් වන ක්‍රමාකුංචනය වීම. ක්‍රමාකුංචනය වීම සිද්ධ වන්නේ අන්න ශ්‍රෝතයේදී. ඒ කියන්නේ අපගේ අන්න ශ්‍රෝතය හරහා ආහාර ගමන් කිරීම තමයි ක්‍රමාකුංචනය කියලා හඳුන්වන්නේ. මුඛයේදී විවිධ වෙනස්කම් වලට ලක්වුණු ආහාර ක්‍රමාකුංචනය හරහා තමයි ආහාර ජීර්ණ පද්ධතිය අනෙකුත් අවයවයන් කරා ගමන් කරන්නේ. ඉතින් මුඛයේදී ආහාර හොඳින් විකීම, ඇමරීම, තල්ලු වීම හොඳින් සිදු වුණත් අන්න ශ්‍රෝතයේදී සිදුවන ක්‍රමාකුංචන ක්‍රියාවලිය අකාර්යක්ෂමව, කියන්නේ හොඳින් සිද්ධ වුණේ නැත්නම් අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිද්ධවන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කියනව භෞතික සාධක සියල්ලම ආහාර ජීර්ණ ක්‍රියාවලියට ඉතා වැදගත්. ඊළඟට අපි කතා කරමු තුන්වන සාධකය වන රසායනික සාධක. නමෙන් සඳහන් වන ආකාරයටම රසායනික සාධක කියලා කියන්නේ අපගේ ඇඟ ඇතුලේ තියෙන එන්සයිම හෝමෝන දායකත්වයෙන් සිදුවන ජීර්ණය. මං කලින් පාඩමේදී සඳහන් කරා අපගේ ඇඟ ඇතුලේ ජීර්ණ ආකාර දෙකකින් සිද්ධ වෙනවා. එතකොට පළවෙනි ජීර්ණය තමයි යාන්ත්‍රික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය හොඳින් සිද්ධ වෙන්න උපකාරී වෙන්නේ අපේ භෞතික සාධක, එහෙමත් නැත්නම් යාන්ත්‍රික සාධක. මං කලින් සඳහන් කළ ආහාර විකීම, ඇඹරීම, තල්ලු වීම සහ ක්‍රමාකුංචන ක්‍රියාවලිය තමයි අපගේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය හරියට නැත්නම් නිවැරදිව සිද්ධ කිරීමට උපකාරී වන්නේ. ඊළඟට අපේ ඇඟ ඇතුලේ සිදුවන දෙවන ජීර්ණ ක්‍රියාවලිය තමයි රසායනික ජීර්ණය. ඒ කියන්නේ අපේ ශරීරයේ පවතින හෝමෝන සහ එන්සයිම භාවිතයෙන් සංකීර්ණ කාබනික අණු සරල කාබනික අණු බවට පත් කරනවා. මේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය පහසුවෙන් කාර්යක්ෂමව සිද්ධ කරන්න උපකාරී වෙන්නේ රසායනික සාධක. ආහාරවල අඩංගු සංකීර්ණ පෝෂකයන් අපි හඳුන්වනවා මහා පෝෂක කියලා. සරල තත්වයන්ට බිඳහැලීම සඳහා උපකාරී වන එන්සයිමීය ප්‍රතික්‍රියා තමයි සරලව රසායනික සාධක විදියට හඳුන්වන්නේ. එතකොට මේ අපගේ ශරීරයේ පවතින විවිධ ජීර්ණ යුෂයන් එහි සංකීර්ණ ස්වභාවය සරල බවට පත් කරනවා මෙන්න මේ දක්වල තියෙන එන්සයිම වලින්. මුලින්ම කේටය. කේටය අපගේ ශරීරයේ දක්නට ලැබෙන්නේ මුඛය. මුඛය කියන්නේ අපගේ ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න ස්ථානය. ඒ වගේම බාහිරට විවෘත වන දොරටුව. ඉතින් මුඛයේ පවතින කේටය රසායනිකව ජීර්ණයට උදව් වෙන්නේ කේටමය ඇමයිලේස්. අපි කියනවා ටයිලීන්. මුල්ම අපගේ ගන්න ආහාරවල ජීර්ණය පටන් ගන්න කේටමය ඇමයිලේස් වලින්. ඊළඟට අපගේ අග්න්‍යාශය හඳුනා ගන්න ලැබෙන අග්න්‍යාශික යුෂය ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අග්න්‍යාශික ඇමයිලේස්, ඒ වගේම අග්න්‍යාශික ලයිපේස් කියන එන්සයිම වලින්. ඊළඟට ආමාශික යුෂය. ආමාශයේ දක්නට ලැබෙන්නේ ආමාශික යුෂය. ආමාශික යුෂයේ පවතින සංකීර්ණ කාබනික සංයෝග පෙප්සීන්, රෙනින්, ලයිපේස්, ට්‍රිප්සීන් කියනව එන්සයිම වලින් සරල කාබනික අණු බවට පත් වෙනවා. ආමාශයේදී සරල කාබනික අණු බවට පත් වුණු කාබනික අණු තවත් සරල කරන ආන්ත්‍රික යුෂය උපකාරී වෙනවා. ආන්ත්‍රික යුෂය කියලා කියන්නේ අපේ කුඩාන්ත්‍රය සහ මහාන්ත්‍රයේ පවතින යුෂය. එහිදී ඇමයිනෝ පෙප්ටයිඩේස්, මෝල්ටේස්, ආන්ත්‍රික ලයිපේස්, ලැක්ටේස්, සුක්‍රේස් මේ කියනව එන්සයිම උපකාරී වෙනවා ආන්ත්‍රික යුෂයේ සිද්ධ වෙන ජීර්ණයට. ඉතින් මෙහි දක්වල තියෙන ආකාරයට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භයේ සිට අවසානයේ දක්වා රසායනික ජීර්ණය සිදු වෙනවා. රසායනික ජීර්ණය නිවැරදිව සිද්ධවන්න නම් මෙන්න මේ කියනව එන්සයිම වල ක්‍රියාකාරීත්වය නිවැරදිව සහ කාර්යක්ෂමව සිද්ධ වෙන්න ඕනේ. හිතන්න අපගේ කේටය පවතින කේටමය ඇමයිලේස් නිවැරදිව ශ්‍රාවය නොවී නිවැරදිව ක්‍රියාකාරීත්වය සිදු නොවුනොත්
අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය මුල අධ්‍යයනයේදීම ඇනහිටිනවා. ඒ හින්දා මං කලින් සඳහන් කළ සාධක වර්ග තුනම, ඒ කියන්නේ සානසික සාධක, භෞතික සාධක සහ රසායනික සාධක, මේ කියනව සාධක සියල්ලම අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. ඉතින් මම මේ වෙනකන් කතා කරේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට උපකාරී වෙන සාධක වර්ග තුන. ඊළඟට අපි බලමු මං කලින් සඳහන් කළ සංකීර්ණ කාබනික සංයෝග ශරීරය තුළදී කොහොමද සරල කාබනික අනුභවයට පත් කරන්නේ ශරීරය තුළ පවතින විවිධ වූ එන්සයිම සහ හෝමෝන වර්ග යොදාගෙන. හොඳයි, දැන් මම කලින් සඳහන් කරා ආහාර ජීර්ණය කිව්වේ සංකීර්ණ කාබනික සනු සරල කාබනික අනුභවයට පත් කරින්. අපි මුලින්ම බලමු අපගේ ආහාරවල පවතින ප්‍රධාන වශයෙන්ම නැත්නම් අපි බහුලවම ගන්න ආහාරය වන කාබෝහයිඩ්‍රේට් කොහොමද අපගේ ශරීරය තුළ මානව ආහාර ජීර්ණ පද්ධතිය මගින් ශරීරයට උරාගත හැකි, අවශෝෂණය කරගත හැකි සරල අනුභවයට පත්වීම සිද්ධවන්නේ. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහට අපි ගන්න බත්, පාන්, ඉඳිආප්ප වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ බහුලවම පවතින පෝෂක කොටස තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගයක්. එහි සරල කාබනික සංයෝග වෙන්නේ පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ්. ඉතින් මේ පිෂ්ඨය නැත්නම් කාබෝහයිඩ්‍රේට් එහි සරලම ආකාරය වන පොලිසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් බවට පත්වන්නේ මෙන්න මේ කියනව විවිධ වූ එන්සයිම වල භාවිතයෙන්. මුලින්ම අපි බලමු පිෂ්ඨය ජීර්ණ ක්‍රියාවලිය සිද්ධවන්නේ කොහොමද කියලා. අපගේ කේටයෙන් නැත්නම් අපේ මුඛයේ පවතින කේටමය ඇමයිලේස් මගින් නැත්නම් අපි ටයිලින් කියලා කියන අපි ගන්න පිෂ්ඨයේහි පළවන අධියරේ සරලම කාබනික සංයෝගය විදිය බවට පත් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිෂ්ඨය අපි මුඛය තුළදී මුඛයේ පවතින කේටමය ඇමයිලේස් එහෙමත් නැත්නම් ටයිලින් කියලා කියනවා එහි ඩයිසැකරයිඩය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ගන්න බත් නැත්නම් පාන් ඉඳිආප්ප හැදිලා තියෙන ඉතා සංකීර්ණ කාබනික සංයෝග කියලා මම කලින් සඳහන් කළා. ඉතින් එහි සංකීර්ණභාවය බිඳ හෙළමින් සරල අණුවක් වන ඩයිසැකරයිඩ් බවට පත් කිරීම අපේ මුඛය තුළදී ආරම්භ වෙනවා. ඊළඟට ඒ වගේම පිෂ්ඨය අග්න්‍යාශය තුළදී අග්න්‍යාශික ඇමයිලේස් සහ ජලය යොදා ගනිමින් එහි සරලභාවයට පත් වෙනවා නැත්නම් ඩයිසැකරයිඩ් බවට පත් වෙනවා. ඊට අමතරව පිෂ්ඨය ආන්ත්‍රික යුෂයේදී ආන්ත්‍රික ඇමයිලේස් මගින් නැවතත් ඩයිසැකරයිඩ් බවට පත් කිරීම සිදු වෙනවා. ඉතින් මේ කියන්නව ජීර්ණ ක්‍රියාවලිය කිහිපය ඔස්සේ පිෂ්ඨය එහි සරල බවට සරල කාබනික අනුභවයට පත් වෙනවා. කේටය තුළදී, අග්න්‍යාශය තුළදී සහ අන්ත්‍රය තුළදී මෙන්න මේ කියන්නව එන්සයිම කිහිපය යොදාගෙන පිෂ්ඨයේ එහි සරල කාබනික අණු බවට පත් වෙනවා. මේ ඩයිසැකරයිඩ් කියන්නේ පිෂ්ඨයේ සරලම කාබනික අණු ආකාරය නෙවෙයි. ඉතින් ඩයිසැකරයිඩ් තව දුරටත් ජීර්ණ ක්‍රියාවලියට ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් කිහිපයක් එකතු වෙලා. ඩයිසැකරයිඩ් නැවත මොනොසැකරයිඩ් බවට පත් කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ පහතින් දක්වලා තියෙන එන්සයිම මගින්. අපි ගන්න ආහාරවල ඩයිසැකරයිඩ් වර්ග කිහිපයක් දක්නට ලැබෙන්න පුළුවන්. ඒවා තමයි මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා කියන්නේ. එතකොට මෝල්ටෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. ඒ වගේම සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් අණුවක් එකතු වෙලා. ලැක්ටෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් අණු දෙකක් එකතු වෙලා. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක්. ඉතින් අපගේ ආහාර ජීර්ණය මං කලිනුත් සඳහන් කරා සංකීර්ණභාවය සරල බවට පත් කරන්න ඕනේ. ඩයිසැකරයිඩත් තවදුරටත් සරල බවට පත් කරන්න මෙන්න මේ මෝල්ටේස්, සුක්‍රේස් සහ ලැක්ටේස් කියන එන්සයිම ප්‍රයෝගී කරගන්නවා. එතකොට මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය මෝල්ටේස් කියන එන්සයිමය මගින් ඒ සරලම ස්වභාවය වන ග්ලූකෝස් අණු දෙකක් බවට පත් වෙනවා. නැවතත් සුක්‍රේස් කියන එන්සයිමය මගින් එහි සරලම ස්වභාවය වන ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් බවට පත් වෙනවා. ඊට අමතරව අපි ගන්න කිරිවල වගේ තියෙන එහි සංකීර්ණ කාබනික සංයෝගය නැත්නම් සංකීර්ණ ඩයිසැකරයිඩ් වන ලැක්ටෝස්, ලැක්ටේස් එන්සයිමය මගින් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියනව සංකීර්ණ කාබනික සංයෝගය වන
පිෂ්ඨය අවසානයේහි සරල කාබනික සංයෝග වන ග්ලූකෝස්, ගැලැක්ටෝස් සහ ප්‍රක්ටෝස් බවට පත් කිරීම මෙන්න මේ එන්සයිම මාර්ගයෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු කොහොමද මේද ජීර්ණය ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිද්ධ වන්නේ. මේදය අඩංගු ආහාර අපි ලබාගත් පසු එය එහි සරල කාබනික සංයෝගයක් වන මේදම්ල සහ ග්‍රිසරෝල් බවට පත්විය යුතුයි. එලෙස පත්වුවොත් පමණයි අපගේ ශරීරයට මේද අවශෝෂණය උරා ගැනීම සිද්ධ වන්න පුළුවන්. ඉතින් අපි ලබාගන්න ආහාර වල අඩංගු වෙලා තියෙන තෛලෝදකෘත මේදය. ඒ තෛලෝදකෘත මේදය ආන්ත්‍රයේ පවතින ආන්ත්‍රික ලයිපේස් කියන එන්සයිමය මගින් මේදම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. ඉතින් සංකීර්ණ කාබනික සංයෝගය එන්සයිමයක් භාවිතයෙන් සරල කාබනික සංයෝගයක් බවට පත් කිරීම සිද්ධ වුණා. මම කලින් සඳහන් කරේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය. දැන් අපි කතා කරේ මේද ජීර්ණය. ඊළඟට අපි බලමු තවත් සංකීර්ණ කාබනික සංයෝගයක් වන ප්‍රෝටීන අඩංගු ආහාර අපි ගත්තම එහි ජීර්ණය සිද්ධ වෙලා අපේ ඇඟට අවශෝෂණය කරගන්න පුළුවන් සරල කාබනික අනුභවයට පත්වන්නේ කොහොමද කියලා. අපි මීළඟට කතා කරමු අපි ගන්න සංකීර්ණ කාබනික සංයෝගයක් වන ප්‍රෝටීන කොහොමද අපගේ ශරීරය තුළ ජීර්ණය සිද්ධ වන්නේ. මුලින්ම අප ගන්නා ප්‍රෝටීන අඩංගු ආහාර පෙප්සීන් කියන එන්සයිමය මගින් එහි සරල ස්වභාවයක් බවට පත් වෙනවා. පෙප්ටෝන සහ පෙප්ටයිඩ්. ඊළඟට ප්‍රෝටීන සහ පෙප්ටෝන ට්‍රිප්සීන් එන්සයිමය මගින් පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් බවට පත් වෙනවා. නැවතත් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ පෙප්ටයිඩේස් කියන එන්සයිමෙන් සරල පෙප්ටයිඩ් සහ ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඉතින් අපි ගන්නා ආහාරවල අඩංගු ප්‍රෝටීන එහි සරලම කාබනික ස්වභාවය වන සරල පෙප්ටයිඩ් සහ ඇමයිනෝ අම්ල බවට පත් කිරීම මෙන්න මේ කියන්නා වූ එන්සයිම් මගින් ක්‍රියාවලිය තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. මුලින්ම ප්‍රෝටීන පෙප්සීන මගින් පෙප්ටෝන පෙප්ටයිඩ් බවට පත් වෙනවා. නැවතත් ප්‍රෝටීන පෙප්ටෝන සහ පෙප්ටෝන මගින් ට්‍රිප්සීන් එන්සයිමය යොදාගෙන පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඒ වගේම පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ පෙප්ටයිඩේස් මගින් සරල පෙප්ටයිඩ් සහ ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඉතින් මම කතාබහ කළේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ කොහොමද අපගේ ශරීරය තුළ නැත්නම් මානව ආහාර ජීර්ණ පද්ධතියෙන් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කියලා. කලින් සඳහන් කරා කාබෝහයිඩ්‍රේට් නැත්නම් අපි පිෂ්ඨය කියලා හඳුන්වනවා. පිෂ්ඨය එහි සරල කාබනික සංයෝග වන ග්ලූකෝස්, ගැලැක්ටෝස්, සුක්‍රෝස් සහ ප්‍රක්ටෝස් බවට පත් කිරීම සිද්ධ වෙනවා අපගේ මුඛ කුහරයේ සිට ආන්ත්‍රය දක්වා සිදුවන එන්සයිමීය ක්‍රියාවලියකින්. ඊළඟට අපි කතාබහ කරේ මේද නැත්නම් ලිපිඩ ජීර්ණය කොහොමද සිද්ධවන්නේ. ලයිපේස් එන්සයිමය මගින් තෛලෝදකෘත මේදය මේදම්ල සහ ග්ලිසරෝල් බවට පත් කිරීම සිද්ධ වෙනවා. ඒක ආකාරයෙන් සරල කාබනික සංයෝග බවට ආහාර ජීර්ණ ක්‍රියාවලිය යොදාගෙන අප ගන්නා ආහාරවල සරල ස්වභාවයට පත් වෙනවා. ඊළඟට ප්‍රෝටීන අඩංගු ආහාර ගත්තම අපගේ ශරීරය තුළදී ප්‍රෝටීන ජීර්ණය සිදුවන්නේ පෙප්සීන්, ට්‍රිප්සීන් සහ ඇමයිනෝ පෙප්ටයිඩේස් කියන එන්සයිම යොදාගෙන. මේ එන්සයිම මගින් ප්‍රෝටීන කියන සංකීර්ණ කාබනික සංයෝගය ඇමයිනෝ අම්ල සහ සරල පෙප්ටයිඩ් කියන සරල කාබනික සංයෝග බවට පත් වෙනවා. ඉතින් අද අප පාඩම් මාලාවේදී කතා කළේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කොහොමද සිද්ධවන්නේ. මුලින්ම අපි කතා කළා ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා බලපාන සාධක. එහිදී අපි දැනගත්තා සාධක වර්ග තුනක් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපාන. ඒ සාධක වර්ග විදියට අපි දැනගත්තේ සානසික සාධක, භෞතික සාධක සහ රසායනික සාධක. මේ සාධක වර්ග තුන අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. සානසික සාධක විදියට අපි කතා කරේ ආහාරවල පැහැය, සුවඳ, රසය වගේ දේවල් වලින් අපගේ ආහාර රුචිය වැඩි වෙලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිද්ධ වෙනවා කියලා. ඊළඟට භෞතික සහ යාන්ත්‍රික සාධක මගින් අපගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ආහාර ජීර්ණ ඇඹරීම, කැඩීම, ඉරීම සහ තල්ලු කිරීම වගේම අන්න ශ්‍රෝතයේ සිදුවන කමා කුංචන ක්‍රියාවලියත් සිද්ධ කරනවා.
ඊළඟට රසායනික ජීර්ණයේදී බලපාන රසායනික සාධක තමයි අපගේ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ වූ එන්සයිම්. මුඛයෙන් පටන්ගෙන මුඛයේ පවතින කේටය, කේටීය ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන්, ඇමයිනෝ පෙප්ටයිඩේස් කියන එන්සයිම මගින් රසායනිකව ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේ සාධක සියල්ලේම මනා ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාවය ඉතා වැදගත් වෙනවා මානව ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා පහසුවෙන් පවත්වාගෙන යන්න. ඊළඟට අපි කතා කරා අපි ගන්න ආහාරවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග වන කාබෝහයිඩ්‍රේට, නැත්නම් අපි පිෂ්ඨය කියලා හැඳින්නුවා, ලිපිඩ සහ ප්‍රෝටීන ආහාර ජීර්ණ ක්‍රියාවලිය, නැත්නම් මානව ආහාර ජීර්ණ පද්ධතිය යොදාගෙන කොහොමද එහි සරල ස්වභාවයට පත්වන්නේ. ඉතින් අපි ඊළඟ පාඩම මාලාවේදී කතා කරමු මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ නොවුනොත්, නැත්නම් ආහාර ජීර්ණ පද්ධතිය පවතින අවයවයන්වල කෘත්‍යයන් කාර්යක්ෂමව ඒ ආකාරයෙන් සිද්ධ නොවුනොත් ඇතිවන රෝගාබාධ පිළිබඳව. ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේ නම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpielts.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න බෙල් බටනක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න DP Education Skills for Life.